සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම අපිට ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා අපි අලුතෙන් රිලැක්ස් වෙමු කියලා YouTube channel එකක් පටන් ගත්තා ඒකේ අපි ලස්සන animation කතා ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා ඔයාලත් අපේ අලුත් channel එකට ගිහින් බලලා ඒ කතාවලට කැමති නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අලුත් channel එකේ link එක පල්ලෙහා description එකේ වගේම comment section එකේ අපි pin කරලා තියෙනවා Mi parna mangila mea de cu dila mea mai atagare gine anama. O mangi e măcar nu, e n-am manusic când be. ගේ වාහනය පදවාගෙන ගියේ තරමක පාළු පාරක දුර ගමනක් ගිය ඔහු නැවත ආවේ තමන්ට පුරුදු පාරේ නම් නෙවේ පාර අසල සිටි පුද්ගලයෙගේ උපදෙස් අනුව තම නිවසට ළඟා විය හැකි කෙටි පාරකිනුයි ඔහු නැවත ආවේ මේ පාළු පාරේ වාහනය පදවාගෙන යන ඩේවිඩ්ට අමුත්තක් දැනුනේ පාර දෙපස තිබූ දැඩි පාළුව නිසායි මද දුරක් මෙම පාරේ වාහනය ධාවනය කරන ඔහුට පොඩි කන්දක් හමුවනවා. එහි ඉහළට ගොස් නැවත පාළට බසින ඩේවිඩ්ට යම් අමුත්තක් දැනෙනවා. දිගු වේලාවක් මෙසේ යන ඔහුට එක්වරම එක් තැනක පාර අයිනේ සිටගෙන සිටින ගැහැණු ළමයෙක් දක්නට ලැබුණා. දිගු කළු කොණ්ඩයක් තිබුණු මේ ගැහැණු ළමයාගේ මුහුණ පෝසිලෙන් වෝනික්කෙකුගේ වගේ දිලිසුණා. ඇස් දෙක වීදුරු වලින් හදලා වගේ බැබළුණා. කොණ්ඩයෙන් වතුර බේරෙමින් තිබුණා. සුදු ඇඳගෙන සිටි මේ ගැහැණු ළමයා ඩේවිඩ් දෙසම බලාගෙන සිටියා. ඩේවිඩ්ද මේ අමුතු ගැහැණු ළමයා දිහා බලාගෙනම තම වාහනේ ඉදිරියට ධාවනය කළා. ඔහුට නැවතත් කන්දක් හමු වුණා. එය නැග බහිනවත් සමගම ඔහු පුදුමයට පත් කරමින් ඌ කලින් දුටු ගැහැණු ළමයාම නැවතත් පාරේ අයිනේ හිටගෙන සිටින බව ඌ දුටුවා. පෙර සේම ඇය ඩේවිඩ් දෙසම බලා සිටියා. ඉදිරියට වාහනය ධාවනය කළ ඩේවිඩ්ට නැවතත් කන්දක් දැක ගැනීමට ලැබුණු අතර එය පහළට බහින විට ඔහුගේ හිත හයියෙන් ගැහෙන්න පටන් ගත්තා. නැවතත් අර ගැහැණු ළමයා පාරේ සිටීද යන ප්‍රශ්නයෙන් ඔහු බිය වී තිබුණා. කන්ද බහිනවත් සමගම පහත් කරගෙන තිබූ ඔහුගේ හිස ඔසවා ඔහු බලන විට පෙර ගැහැණු ළමයාම ඌ දෙස ඇසිපිය නොහිලා බලා සිටියා. මෙවර ඉතා බියට පත්වුණු ඩේවිඩ්ගේ හිත ප්‍රශ්න රැසකින් පිරෙන්න ගත්තා. එකම ගැහැණු ළමයම කොහොමද මං යන හැමදැනකම ඉන්නේ? අනික එයාගේ පෙනුමත් අමුතුයි. මොනවාද මට මේ වෙන්නේ? එක්ක මම එකම පාර හිර වෙලා එකම තැන රවුමටද යන්නේ? මේ පාර නම් මං ඒ ළමයව දැක්කොත් ඒ ළමයා මම යට කරගෙන යනවා. ඌ මං එහෙම කරනවා. එහෙනම් මිනිස්සෙක් වෙන්න බෑ. මෙසේ සිතිවිලි රැසක හිර වුණු ඩේවිඩ් නැවතත් ඌට මුණ ගැසුණු කන්ද නැග බහිනවත් සමගම පෙර ගැහැණු ළමයාම ඌ දිස බලා සිටින වග දකිනවා. වතුර බේරෙමින් තිබූ කොණ්ඩය සහිත ඇය ඇගේ වීදුරු වැනි ඇස්වලින් ඩේවිඩ් දෙසම බලා සිටියා. පැය ගණනාවකට පසු එතැනට පොලිසිය පැමිණෙනවා. ඉදිරි අසුනේ ඩේවිඩ් මියගොස් ඇති අයුරු දකින නිලධාරීන් බියෙන් ඇලලී යන්නේ ඌට හිමිව ඇති දරුණු මරණය දැකීමෙන්. ඩේවිඩ්ගේ වාහනේ පිරික්සන ඌන් වාහනේ දිකිය විවෘත කරනවා. නිලධාරීන් ඒ තුල දකින දෙයින් ඌන් විස්මයට පත්වනවා. වාහනයේ සිටියේ කුඩා දැරියක්. හඬමින් සිටි ඈට අනතුරින් කිසිවක් සිදුව තිබුණේ නැහැ. ඇගේ අතේ යමක් තුරුළු කරගෙන ඈ සිටියා. ඒ දෙස බැලූ නිලධාරීන් ඈ තුරුළු කරගෙන ඉන්නේ පෝසිලෙන් බෝනික්කෙකු බව දුටුවා. සුදු ඇඳුමක් ඇඳ සිටි බෝනික්කාගේ ඇස් වීදුරු වලින් තනා තිබුණා. ඇගේ කළු කොණ්ඩය කුඩා දැරියගේ කඳුළු වලින් තෙත් වී තිබුණා. ඩේවිඩ්ගේ දුරකථනය පරීක්ෂා කර බැලූ නිලධාරීන්
අධිකාරීන්ට ඩේවිඩ් අත්විඳි දෑ පටිගත කර තිබූ පණිවිඩයක් දක්නට ලැබුණා. ඩේවිඩ් දෙහි පටිගත කර තිබූ ලෙස ගැහැණු ළමයෙකු එහි සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබුණේ නැහැ. ඩේවිඩ් විස්තර කර තිබූ ගැහැණු ළමයාගේ රුව කුඩා දැරිය අත තිබූ බෝනික්කාට තිබූ බව එක් නිලධාරියෙක්ට වැටහුණා. එය කිසිම තීරුමක් නොමැති දෙයක් බව සලකා ඔවුන් මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් සොයා බැලීමට යන්නේ නැහැ. තවත් මේ වගේ අලුත් නිර්මාණ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපේ videos වලට like කරලා මෙම video ඔයාලගේ යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් කතාවකින් ඔබව හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.